कारक सभा सभापतिमणि अद कमकरु अमात्यांश गैन कथा करद्दी मेरटे वेडकरण जनता साहस्य बहुत इन्े पौद्गलिकांशे रखिया कर्ण श्रमिक राज्य सेवे इन्े अतटम लक्ष दहतुनक्वगे प्रमाण लक्ष हटपहतर इन्े पौद्गलिकांशे वेडकर्ण सेवक्य नमूत मे आयवे किसुंदु संधान किसुंदु सहनयक मे पुद्गलिकांशे अति विशाल सेवक्यान वेनुवेन योदवल नह इक वचनयक कथा कल नह अभी दवा आर्थिके अमारुकांग एनकोट राज्यांशे आयट वितरक निमे पुद्गलिकांशे आयटत् ए अमारुकमेनो अद इदिकिरिम कर्मांते कडंग वटिला होटल सेष्टे बहुम अमारु तत्तेकट वटलती संचार कर्मांते वटीमत् एक्कम ए सेष्टे नियुतु बहु आयगे रकिया नतिवेला जीवत्वेन्न बरि तत्त्वयक् ऐविद मीट अवरुद्धकट कलिन रुपियल दोलहट दहतुनट तिबिच्च भित्तरे अद रुपियल हतलिस पहाय यदा रुपियल हेट पहाट तिबिच्च हाल किलो एक अद रुपियल देशीय तिहाय देशीय तीस पहाय रुपियल अणुअट तिबिच्च सीन किलो एक दैन रुपियल तुनसीय तिहाय तुनसीय पनहाय लाइट बिल मे रनिल जनाधिपतिनाट पास मे गेविच्च पुंचि काले अतुले सीयट हारसी हतलियकिन लाइट बिल वेडि वेला तियेन इतन मे पुद्गलिकांशे सेवकयान मे वेडिवेन लाइट बिल गेवन्न ओनि वेडिवेन वतुर बिल गेवन्न ओनि वेडिवेन जीवन बर दरा गन्न ओनि हाल टिक परिप्पु टिक सीनि टिक हेमदेम मिल वेडि उना हेबै सतपहक्वत एयागे वेटु पेडि करला नहे एयागे दीमना वेडि करला नहे अडुम गाने आंडुवट वगकीमक तिबुना 2005 अपि मे पार्लिमेंतुवट पणतक गेनावा अयवय सहन पणत ए पणत मगिन रुपियल 1000क वेडिवीमक पुद्गलिकांशे अयट दुन्ना ए वगेम 2016 अयवय सहन पणतक गेनल्ला 2500ක දීමනාවක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරා. නමුත් අද එවැනි කිසිඳු සඳහනක් නැහැ. ඒ වගේම තමයි වතුකම් කරු ජනතාව රුපියල් 1000ක වැටුපැඩීමක් ලබා දුන්නේ මීට අවුරුදු 4කට විතර කලින්. ඇත්තට මේ 1000 ලබා දීමත් අවුරුදු ගාණක් කල්ගත වුණා. තවමත් සමහර තැන්වල නිශ්චිතව දෙන්නේ නැහැ. රුපියල් 1000 කියන්නේ අද දවසකට ජීවත් වෙන්න පුළුවන් ලැබීමක් නෙමෙයි. රුපියල් 1000න් අත ඇත්තටම දවසට මොනවද ගන්න පුළුවන්? රුපියල් 1000ද සොච්චමක් නිසා වතුකම් කරුවන්ට අවම වශයෙන් රුපියල් 2000කවත් වැටුප් පැඩිවීමක් අත්‍යවශ්‍යයි. ඉතින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඒ වගේම ගාමන්ට් ෆැක්ටරි වල වෙළඳ කලාපවල අද විශාල රැකියා කඩාවැටීමක් තියෙනවා. ඇත්තම ගත්තොත් නිදහස් වෙළඳ කලාපවල රැකියා පුරප්පාඩු 50000ක් විතර තියෙනවා. ළමයි රස්සාවලට එන්නේ නැහැ. තරුණ තරුණියෝ රස්සාවට එන්නේ නැහැ. ඒ ලැබෙන සොච්චම් පඩියෙන් एट जीवत्न बेह बोर्डिंग कुलिय वेडिवेलती लाइट बिल वतुर बिल वेडिनाम प्रवाहन गास्तु वेडिनाम एट बोर्डिंग कुलिय गिवला जीवत्न बेह रस्सा वेंग लबिन स्वच्छम मादय मदि इनसा पनस्नाहक हिंगयक मे अगलुम से वितरक केतिलती पहुगे खाले पुरावटम लक्ष पहाय पन लक्ष तिस्पंदाहक वितर मे गिया अवरुद्ध एतुले रकी अहिमि वेच्चिन एक अपिट हरीटम तेरेनवा ईपीएफ ईटीएफ अरमुदले लियापदिंच वेल गिनुम वेल गत्तोत पहुगे अवुरुदु तुने वितरक ईपीएफ अरमुदले गिनुम लक्ष 29ක් තිබුණා ඒක लक्ष 24ට අඩු වෙලා තියෙනවා ඒතුළු लक्ष 24ට අඩු වෙන්නේ लक्ष 5කින් ईपीएफ गिनुम අඩුවීමක් වෙලා තියෙනවා ईपीएफ गिनुम අඩු වෙලාත් කියන්නේ ඒ රැකියා වලින් ඒ පිට පිටමං වෙලා තියෙනවා ඒතුළු ඒ පුද්ගලිකංශයේ සේවකයන් කොහොමද ජීවත් වෙන්නේ මේ වැඩි වෙන ජීවන බර කොහොමද ඒ අය දරා ගන්න ඒ අයට ජීවත්වෙන්න වෙන්නේ මේ ආර්ථික අර්බුදය ඇතුලේ තමයි. හැබැයි එයාට ජනවාරි පළවෙනිදා ඉඳලා වැඩි වෙන වැට් එක ගෙවන්න වෙනවා. 118 වැට් බද්ද ගෙවන්න වෙනවා. දැන් ආණ්ඩුව බාණ්ඩ හසේවා මත බදු ගහලා තියෙනවා. ඒ බාණ්ඩ හසේවා මත බදු ගහලා ආණ්ඩුවම කියන අපේක්ෂා කරන බිලියන 859ක්. ඒතර ආණ්ඩුව මේ පුද්ගලිකංශයේ සේවකයන් 65 ලක්ෂයකට බදු ගහලා ඒ අයගෙන් එකතු කරගන්න බදු මුදල බිලියන 859ක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කරනවා. හැබැයි අර සේවකයන්ට තව තවත් බදු වැඩි කරලා විදුලි බිල ලයිට් බිල වතුර බිල වැඩි කරලා ඒයි පීඩාවටපත් කරනවා. ඒතර මේ 800 බිලියන 859 ගත්තොත් අපේ පුද්ගලිකංශේ සේවකයන්ට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ගත්තොත් එක පවුලක් මත 2024 අවුරුද්දේ රුපියල් 13500ක අලුත් බදු බරක් එන පඩිය 7-5ක්වත් වැඩි වෙලා නැහැ. ආදායම් 7-5ක්වත් වැඩි වෙලා නැහැ. වියදම 3-4 ගුණයක් වැඩි වෙලා බදු විතරක් බාණ්ඩ හසේවා මත විතරක්. පෙට්‍රල් ඩීසල් ගෑස් නෙමෙයි. ඒව නැතුව මේ බාණ්ඩ පරිප්පු සීනි මත ගහන බද්ද. ඒ බාණ්ඩ මත ගහන
බද්ද විතරක් 13500ක් එක පවුලකට වැඩි වෙනවා. එක පවුලකට රුපියල් 13500ක බදුබරක් ලබන ජනවාරි ඉඳලා එනකොට අඩුම ගානේ 7-5ක් හරි පඩි වැඩි වෙන්න එපා. 7-5ක්වත් ආදායම් වැඩි වෙන්නේ නැහැ. පඩි වැඩි වෙලා නැහැ. ඒතර කොහොමද මේ අය ජීවත් වෙන්නේ? ඉතින් ආණ්ඩුවට මේක තේරෙන්නේ නැද්ද? ආණ්ඩුව මේ ගැන අඩුම ගානේ මේ රටේ තත්ත්වය ගැන හිතලා ඒ පිළිබඳ නීතියක් පනතක් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා එය ක්‍රියාත්මක කරන්න යම් ප්‍රතිපාදනයක් ඇති කළ යුතුව තිබුණා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අමතක කළා දාලා තියෙනවා. ඒ වගේම තමයි ගරු කාර්ක සභා සභාපතිතුමනි අද හෝටල් ශේෂ්ත්‍රයේ තුල විශාල ප්‍රශ්න රාශියක් මතුවලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා හෝටල් සේවක සේවිකාවන් මාසෙ පඩිය ගන්නකොට ඒ අයට සර්විස් චාර්ජ් එක කියලා එකතු වෙනවා. සර්විස් චාර්ජ් එක 10%. ඒ 10%න් ඒ හෝටල් වල වැඩ කරන සේවකයන්ගෙන් මාසෙ අන්තිමට අවුරුද්දේ අන්තිමට එකතු කරනවා 3%ක් කපා ගන්නවා. ඒ 3%ක් කපා ගන්න බ්‍රේක් වේජස් කනු බිඳුම් සහ ඒ වියදම් කියලා 3%ක් කපා ගන්නවා. ඉතින් 7%යි හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මේ ක්‍රමවේදයේ වැරදි මේ ක්‍රමවේදයේ පිළිබඳ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කළා මේක නිවැරදි කරන්න කියලා අවස්ථා ගණනාවක් උත්සාහ කළා තිනු. නමුත් අද වෙනකන් ඒවා ක්‍රියාත්මක වෙන තත්ත්වෙට නැහැ. ඉතින් බොහෝ හෝටල් අද පුරුදු වෙලා තියෙනවා මේ ආර්ථික අවපත්‍යත් එක්ක ෆික්ස් ටර්ම් සිස්ටම් එකට සේවකයෝ බඳව ගන්න. తాවකාලික පදනම් මත බඳව ගන්න. මාස 6යි අවුරුද්දයි ත්‍රේයයට අර සර්විස් චාර්ජ් එක එකතු වෙන්නෙත් නැහැ. එයා දිගටම ඉල්ලන්නේ මේ සර්විස් චාර්ජ් එකෙන් යම් කිසි ප්‍රතිශතයක් තමන්ගේ මූලික වැටුපට එකතු කරන්න. එතකොට තමයි ඒක EPF එකට අදාළ වෙන්නේ. මේ කියන විදිහට ඒ සර්විස් චාර්ජ් එක වැටුපට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රශ්නය අමාත්‍යංශයේ නිලධාරින් එක්ක ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරනවා, ඉල්ලීම් ඉදිරිපත් කරනවා. නමුත් අද වෙනකන් ඒවට උත්තරයක් ලැබිලා නැහැ. සාමූහික ගිවිසුම් මගින් ඇත්තටම පුද්ගලිකාංශයේ සේවකයන්ට යම් කිසි හෝ වැටුප් වැඩිවීමක් හෝ දීමනා වැඩිවීමක් වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ 15%ක් වගේ පුංචි ප්‍රමාණයක්. 85%ක් ආයතනවල සාමූහික ගිවිසුම් නැහැ. සාප්පුහක් කාර්යාල සේවක ඒ අයට මේ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. අද වෙනකොට වතුකම්කරුවන්ටත් සාමූහික ගිවිසුම් අත්සන් කරෙන්නේ නැහැ. ඉතින් වතුකම්කරු සේවකයෝ එදා සාමූහික ගිවිසුම් මගින් අවුරුදු 3කට වතාවක් හරි යම් කිසි වැටුප් වැඩිවීමක් ලබා ගත්තා. යම් කිසි සහන ප්‍රමාණයක් ලබා ගත්තා. රුපියල් 1000 වැටුප් වැඩිවීම කතාවත් එක්ක අද ඒ සාමූහික ගිවිසුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අනහිටලා තියෙනවා. ඒකෙනුත් තවත් විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍යාංශයේ 113කට අප්‍රේල් මාසේ ඉඳලා 10000ක් කෙල්ලන්නම් කියලා රැවට්ටීමක් කරලා තිබුණට පුද්ගලිකාංශයේ තමයි ඇත්තටම මේ රටේ වැඩිම කම්කරු ජනතාවක් ඉන්නේ, වැඩ කරන ජනතාවක් ඉන්නේ. ඒ අය පිළිබඳව මේ ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කරලා නැති එක ගැන කනගාටු වෙනවා. ඒ වගේම අපි අවධාරණය කරනවා අයවැය අවසන් වෙනකොට හරි අපේ රටේ වැඩිම සේවක සංඛ්‍යාවක් ඉන්න මේ පුද්ගලිකාංශයේ සේවකයන්ට යම් සහනයක් ලබා දෙන්න අයවැය සහන පනත පාර්ලිමේන්තු අයවැය ක්‍රියාවලියෙන් පස්සේ හරි ජනවාරි මාසේ හරි එවැනි පනතක් හරහා අපේ රටේ පුද්ගලිකාංශයේ සේවකයන්ට යම් දී වැටුප් වැඩිවීමක් ලබා දෙන්න වහාම නෛතික පියවර ගන්න කියන අවධාරණය මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම ගරු කාර්ක සභා සභාපතිතුමනි අපේ රටේ ග්‍රාමාරක්ෂක සේවයේ නියුතු ඒ සෙබළු අවුරුදු ගාණක් තිස්සේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරා. අදත් එය ඒ කාර්යභාරය ඉටු කරනවා. හැබැයි පහුගිය කාලය තුල අපි දැක්කා ඒ ඇයට සිද්ධ වුණේ බොහෝ තැන්වල කම්කරු රැකියාවල් කරන බඩිරු ගුවවන් නැත්තම් කුඹුරුවල වැඩ කරන්, එහෙම නැත්තම් සමහර පන්සල් වෙහෙර විහාරස්ථානවල වැඩවලට යොදලා තිනෝ, සමහර ඉදිකිරීම අංශයට යොදවලා තිනෝ. ඉතුර මේ ග්‍රාමාරක්ෂක බටයන් එදා රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙච්ච ජීවිතයෙන් පරිත්‍යාග කරපු අය කම්කරු රස්සාවලට දාලා ඒ අයගෙන් ආදායම් උපයලා තමයි පහුගිය කාලය තුල ක්‍රියා මේක පවත්වගෙන ආවේ. නමුත් අද ආණ්ඩුව තීරණය කරනවා ඒ අයව සේවෙන් ඉවත් කරලා වන්දියක් ලබා දෙන්න. වන්දිය ලබා දෙද්දී ආණ්ඩුව කියනවා 130ක් දෙනවා කියලා. හැබැයි ඉතා පැහැදිලිව 130ක වන්දියක් ඒ ග්‍රාමාරක්ෂකව සීළු දෙනාට ලැබෙන්නේ නැහැ. බොහෝ අයට ඒ සොච්චම් මුදලක් ලැබෙන්නේ. ඒ නිසා ඒ වන්දි ලබා දීමේ ක්‍රමවේදය කිසිසේත්ම සාධාරණ නැහැ. ඉතින් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ග්‍රාමාරක්ෂක බටයන් එදා රටට ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්සේ සැලකුවා. අද ඔවුන්ව නොසලකා අද ඔවුන්ව නිකන් සූපින් තත්ත්වයට පත් කරලා එලවලා දාලා ඔය කීයක් හරි දීලත් දාන තත්ත්වය කිසිසේත්ම සාධාරණ නැහැ. මොකද එදා ඔවුන් තරුණ කාලේ ඒ රට වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වුණා. අද බොහෝ අය ඒ වයස පහු කරලා තියෙන. අද අලුත් රැක්ෂාවකට යන්න බෑ, වෙනත් රැකියාවක් කරන්න බෑ.
මේ වන්දි මුදලක් පොඩි පොඩි සොච්චම් වන්දි මුදලක් දීලා එළියට දැම්මම ඔවුන්ට EPF ETF කියලා එකකුත් නැහැ විශ්‍රාම වැටුපකුත් නැහැ ඔය ලැබෙන වන්දි මුදල බැංකුවේ පොලිය දැම්මම අද බැංකු පොලියත් අඩු වෙලා තියෙන්නේ 10% තිබිච්ච පොලිය දැන් 5%ට බස්සලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි බැංකුවේ දාන ඒ මුදලෙන් ලැබෙන පොලිය පොලිය ආදායමටත් ටැක්ස් ගහන ඒ නිසා සොච්චම් වන්දි මුදලක් දීලා මේ ග්‍රාම ආරක්ෂකයෝ එළියට දාන එක සාධාරණ නැහැ ඒ නිසා හරි පැහැදිලි විනිවිද පේන වන්දි ක්‍රමවේදයක් හදලා ඒත් එක්ක සාකච්ඡා කරන්න යට ඉදිරිපත් කරන්න එහෙම නැතු එකපාර්ට අත්නොමතික විදිහට මේ අයව රස්සාවෙන් එළියට දාන එක කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ කියන එක අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම තමයි විදේශගත ශ්‍රමිකයෝ විශාල ප්‍රමාණයක් අද ලෝකෙ පුරා ඉන්නෝ විශේෂයෙන් මැද පෙරදිග කලාපේ ඒ වගේම ඊශ්‍රායලයේ ඉතින් ඒ ගොඩක් අය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නීත්‍යානුක්‍රමවල ක්‍රමවේද හරහා වගේම නීත්‍යානු නොවන ක්‍රමවේද හරහත් ගිල්ල තියෙනවා වීසා ඇතුවත් ඉන්නවා වීසා නැතුවත් ඉන්නවා වීසා ඇතුව ගිය අය වගේම වීසා නැතුව ගිය අයත් රටට ඩොලර් එවනවා රටට සල්ලි එවනවා එතකොට රජයක් විදිහට මැදිහත් වීමේදී රජේ පැත්තේ මූලික අවධානය යොමු වෙත්තේ ඒ අයට වීසා ලබා දෙන ක්‍රමවේදයකට මැදිහත් වෙන්නේ නමුත් කනගාටුවට කරුණ ඊශ්‍රායලයේ ඉන්න 6000ක් විතර ශ්‍රී ලාංකිකයන්ගේ 4000ක් විතර ඇතරම ගත්තොත් වීසා තියෙනවා තව 2000ක් විතර ඉන්නවා වීසා නැතුව. හැබැයි වීසා නැති අයට Honorable Member you have 2 more minutes. මේ යුදමේ තත්ත්වය නිසා ඊශ්‍රායල් ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න ලෑස්ති වුණා. ඒ අයට වීසා ලබා දීලා රැකියාව ස්ථිරව කරගෙන යන්න අවස්ථාව දෙන්න. නමුත් අපේ ආණ්ඩුව අපේ මේ ලංකාවේ ආණ්ඩුව ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ලෝකේ රටවල් ඒ තමන්ගේ රටවලින් ගිය ශ්‍රමිකයන්ට ඒ රටේ ආණ්ඩුව විසින් එවැනි සහනයක් දෙනව නම් ඒ සහනය ටක් ගාලා ගන්න ඕනි. ඒක තමයි කළ යුතු වෙන්නේ. හැබැයි මෙතන තියෙන මේ විදේශ රැකියා මාෆියාවත් එක්ක ඒකට විරුද්ධ වෙලා අර 2000ක් විතර අද වීසා නැතුව ආපහු ලංකාවට එන්න වෙනවා. මේක අපරාධයක්. මේක ඊශ්‍රායලෙ විතරක් නෙමෙයි විවිධ මැද පෙරදිග රටවලුත් විවිධ අවස්ථාවලදී යම් සහන කාල දෙනු යම් සහන ලබා දෙනු අවුරුද්දක් දෙකක් වීසා නැති අයට ඇවිල්ලා ලියාපදිංචි වෙලා වීසා ලබා ගන්න ඒ අයට දිගටම රැකියාව කරන් යන අවස්ථාව දෙනු. එතකොට ආණ්ඩුව ලංකාවේ ආණ්ඩුව කළ යුතු වෙන්නේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ අයව නීත්‍යානුකූල වීසා ලබා දෙන ක්‍රමවේදයට අනුයුක්ත කරන එක. නමුත් අද ඊශ්‍රායලෙ සිද්ධ කරන්න යන්නේ කී අනිත් පැත්ත වීසා නැති අයට රටින් පිටුවහල් කරන තත්ත්වෙට පාර කැපෙනවා. එතකොට එයාගේ රස්සා නැති වෙනවා. අපේ රටේ ඉන්න ඩොලර් නැති වෙනවා. අපේ රටේ පවුල් 2000කට විතර ආදායම් මාර්ගයක් සම්පූර්ණ වෙනවා. පාකින් එකත් අවධාරණය කරමින් විශේෂයෙන්ම අපේ රටේ 65 ලක්ෂයක් වෙන මේ පුද්ගලික අංශයේ අතිවිශාල සේවක සේවිකාවන්ට මේ ආර්ථික බර දරා ගන්න බෑ. ඒ නිසා යම් සහනයක් දෙන්න අයවැය සහන පනතක් අයවැය කාලය තුල හෝ අයවැය පසු හෝ මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා නෛතික රාමුවක් ඇති කරලා ඒ අයගේ ජීවන තත්ත්වය නගා සිටවන්න මැදිහත් වෙන්නයි අවධාරණය කරමින් මානතර වෙනවා. Thank you Honorable Professor GL Pires, you have 14 minutes.